සියලුම මහිමය ගෞරවය ත්‍රියක දෙවිඳුන් හට දෙමින් හිමිදිරි භාවනාවට වෙන අවුරුදුවල වගේම මෙදා සැරෙත් බොහෝමයක් දෙනා නත්තලට ලෑස්ති වෙනවා නත්තල් එන්න කලින්ම කෙරෙන්න ඕන සූදානම් වීම මේ හැම දෙයකින්ම අඩුවක් නැතුව දේවල් කරන්න වග බලා ගනිමින් වීදිවල කඩසාපුවල පිරි ඉතිරි ඉන්න ජනයාගෙන් පැහැදිලි වෙනවා තත්ත්වය කොහොමද කියලා කොරෝනා තිබෙනවද කියලා වගේ වගක් නැහැ කොහොමාරි මෙදා සැරේ නත්තල ජයටම සමරන්න ඕන සාම්ප්‍රදායිකව එහෙම හිතන අය නත්තලේ විනෝදයේ සතුට සොයන අය ප්‍රමුඛතාවයේ මේ දේවල්ට දෙමින් කොරෝනා අමතක කරලා පුදුම මානසිකත්වයක් ගේ වතාවන් වල පාවිච්චි කරපු ගවලෙන් පළදු වෙලා දේව දූතයන්ගේ බෙලි කැඩිලා දැන් අලුතෙන් ගිහිලා කඩසාපුවලින් ගන්න ඕන හැබැයි මුල්ම නත්තල ඒ පිළිබඳව කතාව මනුෂ්‍යව හදපු දේව දූතයෝ නෙමෙයි හැබැයිම හැම දෙයක්ම සිද්ධ වෙලා තිබුණා දෙවියන් වහන්සේගේ පණිවිඩය තරගෙන කන්‍යාවිය වූ මරියතුමිය වෙතට ඉක්මන් ගමනින් පණිවිඩයක් අත ඇතුව ආවේ කවුද හැබැයිම දේව දූතේ ගාබ්‍රියෙල් දේව දූතයා එතකොට ඇවිල්ලා මොනවද කිව්වේ ලූකේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදය ඔහු ඈ සිටි තැනට පැමිණ බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය සුභසිද්ධ වේවා ස්වාමින් වහන්සේ නුඹ සමග සිටින සේකයි කීවේය දෙවියන් වහන්සේ තරාතිරම් බලන්නේ නැහැ උන්වහන්සේ ශුද්ධ වූ පවිත්‍ර ඇසැත්තව තැනන් වහන්සේ උන්වහන්සේගේ සැලැස්ම තේරීම මරියාගේ ජීවිතය දෙස බලන අවස්ථාවේ ගාබ්‍රියෙල් දේවදූතයාගේ ආචාර සමාචාරය තුළ කාරණා හතරක් මේ ස්ථානය තුළ පැහැදිලිව දකින්නට පුළුවන් 1 දේවදූතයා ඈ සිටි තැනටම පැමිණෙන ආකාරය ස්වාමින් වහන්සේගේ නාමය කියා යාඥා කරන ස්ථාන වෙතටම ඇවිත් ආශිර්වාද කරන්නට උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා උන්වහන්සේ පැමිණෙන විට උන්වහන්සේගේ අබ්බුකේ පැමිණෙනවා දේවදූතයා ඈ සිටි තැනටම පැමිණීම තුළින් පෙන්වන්නේ කුමක්ද මරියාගේ ජීවිතය තුළ තිබුණා වූ යාඥාවේ ගැඹුරු සම්බන්ධතාවය 2 බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය දේව වචනය පෙන්වා දෙනවා කරුණාව කාටද ලැබෙන්නේ ඒනොත් බොහෝ කරුණාව යටහතුන්ට යහපත ගැන වීරය කරනා වයවුලුන්ට ගුණවත් සිත් ඇත්තන්ට දේව බයින් පිරී සිටනා වයවුලුන්ට බොහෝ කරුණාව ලබන්නට නම් මේ සියලු ගුණාංග වලින් මරියා සිටියේ ඉතාමත් ඉහළ තැනක දෙවිඳුන්ගේ හදවතට ලංව සුභසිද්ධ වේවා කෙනෙකුගේ ජීවිතයට සුභසිද්ධ වේවා කියන වචනය දෙවියන් වහන්සේ වෙතින් පැමිණෙන්නේ නම් ඒ කෙනාගේ ජීවිතය ගැන දෙවියන් වහන්සේගේ ප්‍රසාදයයි ඒ ස්වාමින් වහන්සේ නුඹ සමග සිටන සේකයි අවධාරණය කිරීම නපුර දකින්නට අකමැති පවිත්‍ර ඇස් ඇත්තාව ශුද්ධකමට ප්‍රිය වෙන ස්වකීය නාමයේ ගෞරවය ආරක්ෂා කරන දෙවියන් වහන්සේ යම් කෙනෙක් සමග සිටිනමයි කියන කාරණාව අවධාරණය වීම තුළ මරියා තරුණ වයසේ යෞවනියක්ව අනෙකුත් තරුණියන් සමාජයේ කොතේ සිටියත් ඇගේ ජීවිතයේ මේ සුවිශේෂී ලක්ෂණ අද අපේ ජීවිතවලට මොනතරම් පණිවිඩය පාඩමක් කියා දෙනවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය තුළින් පිළිමු වෙන සියලුම ආශිර්වාද අප ජීවිත තුලත් අප ජීවිත කරනවට කියන අන්නය වෙතටත් ගලා යන්නට සලස්වන්නට නම් මරියාවන් වගේ අපේ ජීවිතය දෙවියන් වහන්සේ ඉදිරියේ ගරු කටයුතු තිබෙන්නට අවශ්‍යමයි